සජීවී ගුවන්විදුලි නාට්‍යය අද කතාව දෙවිවරු වගේ මිනිස්සු. අද සමාජ මිනිස්සු ගොඩක්කී නො මිනිස්සු වරි නරකයි අරීමේ ආත්මාර්ථකාමී හරිම කුහකයි කරූරයි අදමයි හරිම නරක සමාජයක් තියෙන්නේ හෙම කියලා කිව්වට දෙවිවරු වගේ මිනිස්සුත් සමාජ ඉන්න බව තමයි අපි අද මේ නාට්‍යයෙන් ඔප්පු කරලා පෙන්න්නට හටන්න. ඔන්න එක මනුස්සෙක්තික වයසක මාම කෙනෙක් ඔන්න කීන මනුස්සෙක් ගැන මේ දෙවිවරු දෙවිවරු බං දෙවිවරුවාග මිනිස්සු කවුද අද පුංචිවිමේ මුදලාලික පුතා බේබි මහත්තය මම ඊය ඉන්න බසෝල්ටගේ බේත් ගණ්ඩයන්ට නැවැත්තුව කාර්යක නවත්තලා මාමේ කොහෙ දෙයන්නේ කියලා ඇහුව මංකුව මම මෙම ේට්ටික ගණ්ඩ යනවා බේ නගින්ට මාම නගින්ට කියලා ම දාගෙන ගිහිල්ල එතන ස්පිරිතාල ගවට කියල දන්න කාරට කතා කරල පොලිම නැතුව බෙඩොත්තර මාත්‍ය ගවට එක්කංගීල බේත්්ති කරන් දීල මාම මොනද උදේට කාල උදේට කාල හිටී නෑ කහටකනේ බොන්න කහටේක යම් මොනවරි කමු කියීලා රංගීල රෝල්ෂයකුයි මාළු පංගෙඩියකුයි ටයකු අරන්තුන් දීලයිවරලා මොනවරි අඩිසියකුණුත් මාම ඇසනීපයක් ුණොත්තේම වෙනම් මට කොල්ල එකක් දෙට කියල අපේ කෙල්ලට තෙලිපෝර් නොම්පද දුන්න කාඩ්ඩිකත්තේ කෙල්ල හිටියත් ඔහු මයි කෙල්ලයින බේඩ් ගන්ඩගිය බලා දෙවිවරුවගේ මිනිස්සුනි දෙවිවරුවගේ දෙවිවරුවගේ කව බලන්න තිබ්බ කෙල්ල නොහිට යන කෙල්ල නොහිටයන බෝ එක්කයි අයිතු බන් කෙල්ලට නොම්බර දෙන්න තම ඌ එක්කොම කල්ලදන්න පයිසපෙන් හිතාන් වූ එන මනමාලය සජීවී ගුවන්විදුලි නාට්‍යය අද කතාව දෙවිවරු වගේ මිනිස්සු ඔන්න තවත් දෙවිවරු වගේ මිනිස්සූක මිනිියක් ගැන තම දැන්වන්න තව වයසක මහත්තේ වයසක කියන සීය කර කියන එන ඔේ දෙවිවරු බ දෙවිවරු දිව්‍ය ලෝකයේ මෙපිචත බැහැපු දෙවිවරු කවුද අද එයා පැත්තේ ඉඩමි මහත්තයා මොක දෙවුණේ මාව බලන්දාවනි යසනී පොවිලා ඉන්නෝ කියීලා බලන් දැවිල්ල ඉතින් දරුව කවුරු නෑනීමට කවුරුදුත් නෑන මාම මමත් පුතා කියලා හිතන්ඩ මං මාම බලාගන්නන් කියලා උගෙනල්ල ගේ ඔක්කෝ මට වැඩකොන්න මිනිිය ගෙනල සුද්ඩ කෙදෙවවා හාල් පොල්ටික ගෙනල්ල දුන්න උනිවතු දෙකත් කල එමිනකට කෝ මාවනාවන්ටේ මාවනාවලමට ඇලුත් ඇදුම් ගෙනල්ල මේ බලපම්මේ අලුත් ඇදුම් අන්ඩ මෙත්ත වරන අය කියයාල අලුත් මෙට්ටයක් ගෙනල තවුමෙන් ගෙනල්ල දාළමට නිදාගන්ඩ ඇඳ රෙඩ්ඩි ඔක්කොම දාළ කණ්ඩ බොයද සේතුමටි බේත්්ති කරන් දීල මම ආස ආසයකල අයිස්කිරින් එකක්ගෙන දුන්න ලීතරයක් කහන්ඩ කන්ඩ පාම කියල කිව් ගඩල්ල බූන්දී පූල්ඩෝසිී බිස්කට් පූල්දි පූල්දෝසි කණ්ඩ හොඳද සීණි නේද ඔහු හොජතම සීණන්නේ ඒගන කියන්න රි මොහද දෙවිවරුවගේ මිනිස්සු බං දෙවිවරුවගේ මිනිස්සු ලඟටි මෙයි කොලයක් අරග නශමක් ගණ්ඩ කියලා කොලයක් කරන්න අශ්‍ය මන්නමේ අර ඉන්දියාව ඉන්නවලු යා දන්න මේ සාර්ථත කීන මිනිියෙක් ඒ මන්සි ඇතිකල මහපට ඇගිල්ලේ මේ අර තීන්ත කූඩුවට දීලා ඇගිල්ල මේවා තිබ්බ ඇගිල් මාක්‍යක තියාගත මහපට ඇගිල්ලේ ඒක බලල කීනවලු මේ කොච්චර කාල ඉන්නවට මොනවද තියෙන ඒක බල්ල මටකිවක් වැඩිකල්ලින්න හම්බෙන්න ඔයිදම බට තව මාසියත් දෙකක් මේ බූන්දිියම කෙනත්්දේ ඊට පස කොහයාද යන්ඩවෙයි ඌ ඉදමලියෝගන්ද ඇති කීචන කොල්ල තිීන දේවක වැඩේමිය සජීවී ගුවන් දිදුලි නාටි අද කතාව දෙවිවරු වගේ මිනිස්සු දෙවිවරු වගේ මිනිස්සු ඔන්න තවත් මනුස්සේක ඕද පරණ කලාකාරී නැසනල් එකේ මැඳල ඇවිල්ල කිය නො මිනිස්සුන්ට තොපිට තමයි අපි ගැන අගේ නැත්තේ ඇංවල ඉන්න අපි වගේ මිනිස්සුම් උඹල රගේ කරන්න බැරි උඹල වගේ උන්තබල තේව වටින කමන්න ඇතින්ද මොකයිද අද පිට ඉඳල මහත්තය කර වෑන්හය කැවිල්ලා මිනිිය මගේ චිත්‍ර යද්ද කලා ගෙදත හොයාගෙනැයිල බල ලම්මේ මට කියනවා මම ජාතික වස්තුවල් පිටරටක හිටයන ඉන්දියා විටයනම් මට නිකංගුලු සාරුක්කාල්ලට වගේ මාවත් ජාතික වස්තුවක් කොන්න කිය පුළුම් පුරෝල කටුක තද දියයි මයකොදුවරිකිරි කටකරිච කටාව ඉරිසිාවට වනවද ව කියන්න මගේ චිත්‍රතික දැකලා මිනිකන මේ මොනද මේ පුෂ්කන වනයද මෙ මේ මුළුවල දාල කියල පිය දාලා චිත්‍රතික යන්නකට පටවර මනුසයක් තියාගන්නන් කො ලස්සනට ඒටික යාගෙන ඉටබද මටකවා චිත්‍ර අඩින්ද ඕොන්ට තනින්ට කියලා කැන්වස්තීකුයි දුන්න මට
රුපියල් දහකුයි. අද චිත්‍ර ටිකට මොකද කලින්? අරංගිය මට කතා චිත්‍ර පහයක් ඇඳලා තියන්න මිනිහා එනවා. මිනිහව සංරස්සනය කරනවලු. මගේ චිත්‍ර රංගිල්ල සංරස්සනය කරලා මනුස්සයා මං මට කියන එසිබිෂන් එකක් හරි තියන්න පුළුවන් කියලා කියන්නේ. හොඳ මේවා බලලා කොළඹ කලාභවනියට කොහෙද තැම්පත් කරන්න ඕන කිව්වා. වව්ව්ව්ව්. පුදුම විදියට මිනිස්සු තැම්පත් කරයි. ඌමේ සුද්ධන්ට බඩු විකුණන්න ඒව මේ හොය හොයම තමයි ඇවිදින මිනිහෙක්. අනේ නිකන් ඉදපන් මේ චිත්‍ර ටික මෙලහට කොයි අය රටකට ගිහින් ඇති මෙලහට. මොනවා කියන්නේ? රුපියල් 10ක් දීලා දැහැගෙන ගියා. දෙවියෙක් වගේ මිනිහා. සජීවි ගුවන් විදුලි නාටකයේ අද කතාව දෙවිවරු වගේ මිනිස්සු. මොන තවත් දෙවිවරු වගේ මිනිහෙක් එක මිනිසෙකුට උදව් කරලා ඒ මිනිහයා ගෙදරට වෙලා ආඩම්බරෙන් ඉන්නවා. මේ වරෙන් බලපන් අපේ ගෙදර දැන්. ඈ කොහොමද තාප්පේ ඇදුවා මෙතන මේ ටික? ආ මේ හුඩ් එක ඇදිච්ච එකත් හදලා ඔක්කොම ඇදලා තීන්ත පාරක් ගාලා බලපන් නිකන් ඉඳ ආස හිතනව නේද? ඈ ලස්සන බලපන්. මොකෝ දානියක් හරි මොකක් හරි මගුලක් හරි තියෙනවද ඉස්සරහට? නෑ බං මට සල්ලියක් තිබුණේ නෑ රුපියල් 5000ක් තිබ්බනම් මම මේක පේන් කරගන්න තාප්පේ කැඩිච්ච ජන හදන්න කියලා හිටියේ. ඈ කේතෝලේ ගෙදර මහත්තයා ඉන්නේ. ඈ මම මඩ ඇවිල්ලා මොකෝ මා මේක හදාගන්න නැද්ද අර මේ කියලා ඇව්වා. මං කෝ නෑ මහත්තයා කොහේ තියෙන සල්ලිද කියලා. මිනිහගේ හදනවනේ යගේ හදනවනේ. ඈ වාස්ලට ගෝතන ගල් ටිකක් ඉතුරු වෙච්ච ගල් ටිකක් තියෙන තාප්පේ බඳලා දාපන් කියලා. ඈ තාප්පේ වල සිමෙන්ති ගාලා තීන්තත් ගෑවා. ඈ දවස් දෙකයි ගියේ. ඈ මම තව තීන්ත ටිකක් ඉතුරු ගාලා දාන්නද මම ගේ ඇතුලේ ලස්සන්ට මෙවෙන්ද පෝ කියලා ඔය ටික හදලා දාලා රීපෝ තෙමෙන තැන් ඔක්කොම හැදුවා. ඈ අද තීන්ත ටික ගාලා දැම්ම නිකෝ ටොප් එකට බලපන් කලුත් ගියේ වගේ. දෙවිවරු වගේ මිනිස්සු මන් තමන්ගේ ගේ හදාගන්න විතරනේ මින මිනිස්සු ළඟලන්නේ. මේ මිනිහ බැලුවා ඉස්සරහාම ගේ වත්තට ඇතුල් වෙනකොට තියෙන මේ ලේන් එකට ඒක ලස්සනට තියෙන දෝනනේ මාමේ. මාමයාගේ මගේ ගේ වගේම ලස්සනට තියෙන දෝනනේ. එහෙම හිතන මිනිස්සු අද නෑ බා දෙවිවරු වගේ මිනිස්සු. ඒක හරි. මේ මිනිස්සු දන්නවනේ මහත්තයා. ඔව් දන්නව දන්නව. අර මෙතන අර ඇක්සිඩන්ට් එක වුණේ. ඔව් ඔව්. මේ මහත්තයානේ. ඔව් ඇක්සිඩන්ට් එක වෙලා මේ උඹ දැක්කනේ ඇක්සිඩන්ට් වෙනව නේද? ඔව් අර ගෑණි ඩොස් ගාලා හැපුණේ. ඔව් හැපිලා ගෑණි මල. මලද? ඔව්. ආ පොයි මං හිතුව වයසක ගෑණි. ඔව් දැන් ඒ විශ්ද නලු දාලා. ආදී මේ මහත්තයා. යබට තමයි තාක්කි දෙන්න යන්න තියෙන්නේ. ඔව් දැන් ගිහින් කියන්න තියෙන්නේ ගෑණි හැප්පෙන දැක්කේ නැහැ කියලා. ඇයිද මේ තාප්පා හදලා දීලා ගෙවල් හදලා දීපු මිනිස්සු තේත විරුද්ධ උසාවි තාකි දෙන්න පුළුවන් ඈ? ඈ? ඔව් දෙවියෙක් වගේ මිනිහෙක් ඔබ ගිහින් ගියන් දැක්කේ නැහැ කියලා. සජීවි ගුවන් විදුලි නාට්‍ය අද කතාව දෙවිවරු වගේ මිනිස්සු. වෙන තවත් මිනිස්සෙක් කොළඹ ගිහිල්ලා ගමේ කියන්නේ ගොඩක් ඈත නෙමෙයි කොළඹින් ටිකක් ඇත ඔන්න කොළඹ ගින් ආවා කියලා ඔන්න හැන්දෑ වෙනවා. අනේ මන් දන්න බං අපේ ළමයකුට බැරිවෙච්ච දෙයක් කිය මිනිස්සු අපිට කරා නේද? මොකයිද? මං හරි ආසාවෙන් හිටියන්නේ කොළඹ ගින් එන්න මං සෑහෙන කාලෙන් අවුරුදු මා හිටන්නේ 25කින් ගියේනේ. ඔව්. අද එක්කගෙන ගියා බං. ආ. ඔව් අනේ මන් ද දෙවිවරු වගේ මිනිස්සු මේ සමාජේ ඉන්නවා බං. එහෙමද? දෙවිවරු වගේ මිනිස්සයයට ඒ මිනිස්සයට හිතුනලු එයාගේ තාත්තායි අම්මයි නෑලු. ඈ. එයාට තමයි මේ ගමක ඉන්න අයින්සක වයසක තැනක ටිකක් එකතු කරන් ගිහිල්ලා කොළඹ වෙන්න. ආ. බස් එකක් අරගෙන ආවා. ආ. අපිට මේ කිඹුල බනිස් ගෙඩියකුයි ප්ලේන් ටිකකුයි අරන් දුන්නා උදේ. ආ. කාලේ හැම මරන් ගියා ගිහිල්ලා අපිට පෙන්නුවා ගෝල් පේස් එක. ආ. ඊට පස්සේ නිදාස් චතුරස්. ආ. ඊට පස්සේ චිත්‍රපටිය රූගත කරනවා බලමුද කියලා ඇහුවා. ආ. අපිත් ගියා. ආ. හරි සෝන්නේ බං කවද බලන්නද අපිට? ආ. ඉතින් ඕක බලාගෙන ඉඳලා චිත්‍රපටියේ බලලා අපුඩි ගහන්නකෝ චිත්‍රපටිය බලලා සූර්යක බලාගෙන ඊදුවට කැමරා එකක් පෙන්නුවා අපිට අපේ පැත්තට හරවලා අපුඩි ගහන්න අපුඩි ගහන්න අපුඩි ගහුවා ඊදුවට දැන් දුවන්න කිව්වා අපි දිව්වා ඉතින් ගිහිල්ලා ඔක්කොම බලලා හොඳට කණ්ඩ දුන්න බම් බඩ් පාසල් මේවා ෆ්‍රයිඩ් රයිස් දුන්නේ පාසලේ දීලා හරි බලපගේ ඉතින් රත්තරන් මිනිස්සු නේද දෙවියෝ දුවන්න කිව්වේ මොකටද දුවන්ට කිව්වේ මෝ ඒක ඉවරයි කියලා නිකන් දුවන්ට ගුව එහාකට. ආහ්. ඒගොල්ල කැමරා එක හදවල මෙව කරා. ආහ්. මේ හොඳයි හොඳයි කිව්වා. මෙතන මෙතන නේද කරේ? ආ? අර විහාර මහා දේවි පාක් එක ගාව නේද? ඔව් ඔව් ඔව්. එන්න සෙනගක් ගිටි අපි හිටතරන්න. මම දන්න විචාරක මම දන්න කෙනෙක් කරන්නේ. ඒතර රැසීමක දර්ශනයක්ද ගත්තේ? වෙන්නේ මන් දන්නේ මෝ. ඒ රැසීමට සෙනග මදි වෙලා තමයි අමුලා කට්ටිය ගමෙන් එක්කන් ගියේ. ඈ? ආ සෙනගට ඉන්න. දුවන්න කිව්වේ මේ පොලිසියෙන් එනකොට දුවන්න. එහෙම එකක් පෙන්නුවේ නෑ පොලිසියෙන් එන එක වෙනමනේ ෂූට් කරන්නේ. උඹලා දුවන එකනේ කලින් ගන්න. හැබැයි කන්ද එහෙම දුන්නවද? කන්ද දුන්නාට සෙනග දුන්නාම
ඒ නිස්පාතක දෙනවන සෙනගක්කන් ගහම සාමන රුපියල් දස් පංචියක් ත එක මනුසයකුට වැටෙන්ට දෙනවා හයි ඔව්ව සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව දෙවිවරුගේ මිනිස්සු ඔන්න තවත් මනුස්සේක ඉන්නෝ දැන් ගෙදර හරි ආඩම්බරයි මනුස්සයට එයාටත් ඔන්න ආඩම්බරකම බලාප වෙලාව වෙලා බලාවි ඇයි ඔල්ලෝසු බල ඔල්ලෝතුවක් ගහලා මේක පිරිත්ත හන්ඩ ගැත්තද පොඩි රේඩිය එකක් ගත්තේ ඔන්න බලාපන් දෙවිවරු වගේ මිනිස්සුත් මේ සමාජය ඉන්නවා දැන් අපේ ගෙදරට ල්ලෝසු වටිපුුණයට බිත්ති ඔල්ල පර ඔල්ලෝ මට තේරන රඩියෝ චනල්ලයකින් ඇවිල්ලට ඔල්ලෝතුව රඩියකයි දීලගිය අන නික ඒවාහම බෙදනවත් සේත්තම අනි පද කටකරිච කතා කියන්න තත්තම් මිනිසුන්ට දෙවරුවගේ මිනිසට කතන්ට කියන්න එම කියන රේඩියෝ චනල මුකුන් නෙම මිනිසට එම මුකුත් පෝජනයක් ඕන නෑ මොකද දා කවුදාව ඇවිල්ල චනල්ලකි නෑනෑවැන්නේකින් වටයිකත් දල මතුවා මාමගෙනේ දර පාරයින තියෙන කුමුඩු කෑල්ල ලස්සනට වැැවිලා තියෙන්නේ අනි එන්ඩකොයන් අපඒක පොටෝ එකක් ගණ්ඩා සයිමාම කියල මාවද්දාගෙනවා වැෑන්න එකම ගිහිල්ල මාවෙලේ බච්චල පොටෝ එකක් අරකෙට ඒ මහත්තතුන්ගේ බෝඩ් කැලි හයත්තින ගහන්ඩ දෙ කියල වෙල්ලේ නිකම් මඩේ අනි ඇනල දාන්ඩනවා මංහාකිවාපරු වියල් පංශීයකුත් අතට දීලා ලෝසිවයි මේ රේදියෝකයි මාම පිරිත්තාහන්ට කියල ඔන්න බලපම් මේ මිනිස්සු අපි හැමෝම පිටන්න වාටයි පොලු දාගෙන පිට කොළම්පින් එනකොට කපටියෝයි කියා දෙවිවරුවගේ මිනිස්සු දෙවිවරුවගේ මිනිස්සු අරාර බෝඩ් ගහලා තියෙන් ඒවාඩේ හගේ කුමුදු කෑල තාම තියනේ පව් තියන මාසත නක්වත් තියන්ද කිව්වා බල්ප රත්තරම් මිනිස්සු දෙවිවරුව ට අකුරු බැරීන්න ොටයි ඇයි ඒබං අර උන්ගේ කුමිනාසක වල්නාසක ගහලතමයි කුඹර මෙම කොල්ලක් තියෙන්නේ කියරන බෝඩ් හලතින් උඹ ගැහවද උන්ගේවා මං ගැහුනේ ඒකට ඇඩ්ප්‍රටිස්මන්ට් එකක් ගණ්ඩාව ඒ ැන දැන්නීමක් ඇ උඹ රුපියල් පන්සිය දීලා එකතම කරංගියේ සජී වී ගුවන් විදුලි නාට්‍යය අද කතාව දෙවිවරු වගේ මිනිස්සු දෙවිවරුවගේ මිනිස්සු ගැන යද සදීවි ගුවන් ඉදිරි නාට්‍යය ඔබ එතගෙන නොන්න තව මනුස්සේක්ට දැන් හරී මාසයේ දෙවික් වගේ මිනිිය කම්බු හලා මම යනුවන් දේවාලෙත ඒමකදේ අනි අර ඒ රත්තතම් මාත්‍යයගේ ජීවිතය අරස්ථා කොල්ල දෙදී කියලා ප්‍රාර්ථනාවක් කරන්න රත්තතම් දෙවිවරුබ දෙවිවරු අපි හිතන්න දෙවිවරු ඉන්නේ දිවලෝක කියල මේ පිටත් දෙවිවරු ඉන්න මොකද වුණේ මං අද උදේ බල කියන්න අපිට අද වට මට බහාරය සේතුුවක් නෑ වට කැඳ තිකක් කතාග යන්තන් ඔය දිවිච්ච තිකක්දල් මං ලුණු කැඳ තිකක් බීල පාරතු බැස්සේ අනේ ලොරියක නවත්තගෙන අර දෙවි කෙනෙක් මෙහි පිට උබන් දෙවි කෙනෙක් හාල් පොල් සීනි තේකොල කරවල සැමන් ලොකූවැෑක එකක් දුන්න බම්මගේ ඇතට මේකුම අර යන්ඩයිම් කියලවා ආකාසෙන්දාව දෙයිය නෑ නවත්තකෙන වා ලොරියම ලොරියකම ගමේ දුප මිනිසිට ගොඩක් බැදවා ඊට මොනවට මාම තියන අඩු පාඩුගල් මංකව මේ ඇත ඔේ කුෂි කෑල පොඩත් වෙනවා තහඩු දහයකුත් දෙන්නම් කිවා උබ හිතපන් අපේ දරුවක්ක් කරනවාද වගේ දෙවිවරු දෙවිවක්කය දෙයිය ඉන්න ඇත දැක්ක දෙවිගෙනෙන් නේර්බල දෙවි කෙනෙන් නේදේ ඔය දෙයි ඔතම දැන් ඔතික දොහකට උඩදීමේ කෝතිගානක් කරම් පැන්නේ ඔව ආයතැන් කැරකිලා යනකට උඹලා ආය තන්ද දිලා දෙවිගොල්ලන් ඔයා යවහ පාලිමෙන්තුර තකට ආයකයක් හරිතන් අනි පැත්තකට පැන්නකිනි